සබරකමුව පලාතය සහමහනුවරහ නුවරලියයන දිස්ත්‍රික්කවල ඇත මස්ථාන වෙත මිමි එකය පනාකට වැඩි, තද වැසි ඇවීමේ හැකියාවක් පතිනවා. බස්නාහිර පලාාතිය සහ ගාල්ලහ මාත්‍රයන දිශත්‍රීක්කවල ඇැ ස්ථානයන්හි මිලමි සියයට වැඩි තද වැසි හට ගත හැකි. ඌව උතුර සහ නැගනිරයන පලාත්තුවලද අන්වාද පුර ස හම්න්තො යන ස්ශ්‍රික්කවලද වැසිවාරකහිපයක් කපේක්ෂා කරෙනවා. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි, තාවකාලික තද සුලන් හා. ක මගින් වියහැකි අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවරගන්න ලෙස කාලමුණු විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි පෑ විසිහත්තර තුරද ංක සන්තුරයේ ට බදතලම සක් ගල් හරහා පොත්තුවිල්දක්වා වන මූදු ප්‍රදේශවල ගඩාද යාතාව දීවට කටයුතුරේ දෙන ජනතාවගේ ඉල්ලා සිටිනවාම් ප්‍රදේශවලට ඒෑමෙන් වලින ලෙසට. මහාාවඔය අත්තන ගලෝය කැල් ිගග කලුගංග ගින්ගග සහ නිල්ලොලාගග කියන ගංගා රෝනි. හයේම පහත්මින් ප්‍රදේශවල පදිංචි. මහජනතාව මේදින කීපය තියෙක් අඟතුරදත්වයන් සම්බන්ධය අවධානයෙන් සිටිය යුතුයි කියන ඉල්ලීම කාරුණවරන කැමති. කුකුලේගං ජලාශය වාන්දරටක් විවෘත කරතිබෙන. න්තපෙයට ගනමීට දෙදසය පනහක පමණ ජල ධාරිතක් මුද හැරන අතර එමනිසා කුඩාගගේ ජලමටම ෙල ගොස් බලත්සිංල ප්‍රදශය පහත්බිම් සහ මාර්ග රසක් ලෙන් යටවී ඇැයි. අප පවාර්තාකරු සඳහන් කලලා බුලත් සිංහල මල්කා ප්‍රධහන මාර්ගය දමල ඇතුළ ස්ථානතුනකින් ජටවීම නිසා ගමනාගමන කටයතු සම්පූර්ණය ඇන හිටතිබෙනවා. පවතින අධි වර්ශාපතනයක් සම අලුගක පිටාර් ගැනීමෙන් කල්දරදිශික්ගේ පාලින්දනුවර ුලස් සිංහල ඇතුු ප්‍රදේශ රසක පාත්බි ප්‍රහ මාර්ග රසක් ජලය යට තිබෙන ම ල . ඒය අට පදශෝලට ද වැසි ඇදැල් වතමයි එය අපි සම වැරදිිරන සනාංක සිටියේ. මධ්‍යම කඳුකේ හේවා හැට දෙල් ොටාදී ්‍රදශවලට අධික වර්ෂාවෙන්ම තද මීදුම් හා සුලන්තත්වයක්ද පවතිනවා. ප්‍රදේශවාසින් සඳහන් කළේ මාර්ග රැසක් ජලයෙන් ජටවීමෙන්, ගමනා ගමනයට බාදා එල්ල ව ඇති බවයි. ධ්‍යම කඳදුුරට අදෑැලින් අධිකවර්ශාව නිසා මේ වෙනට පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු හතරක් යුත කර ඇති බවයි ඒ කාරය බාර ඉංජිනවර සම ප්‍රකාශ කළේ. මේ වෙන ට ඉතා පහල වැැසතිබූ කාසරවී ජලාශයේ ජලධාරිතාව. සිගන් ඉහල යමින් පවතින බව තමයිම ඉංජිනරුවන් කියා සිටින්නේ මෙම ජලාශයට ඉලින් තිබ මවස කලේ ජලාශයේ ජලමටම සිග්‍රෙන්න් ඉහල යමින් පවතිනවා පවතින දැඩි අයහපත් කාලගුණත් සමඟ ප්‍රදේශය පුරා අධික සීතල කාලගුණයක් පවතිනවා ඒගේ හැටන් නුවරලිය ප්‍රධා මාර්ගෙත් හැටන් පොළොඹ ප්‍රධන මාර්ගෙත් ස්ථාන කීපයකම පස් කඳු කඩා වැටීමේ අවධානම පවතින නිසා එම මාර්ගවල වාහන ධාවනයකිරී මෙදී සැලකලිමත් ලෙස රියධාවනය කරම ලෙස නොරෙලි අපපදා කළම නකරන එකගේ රදුරන් ගනිල්ලා සිටිනවා ගිරතලේ ජලාශයේද වන්දමීම ආරම්භවී තිබෙනවා. එහි ජලධාරිතාව අක්කරාඩි විසි එක් දහස් හයසීයක්. රත්නපුර දිිශ්‍රීකයේ ප්‍රාදිශ්‍යලයකම් කොට්ටා සහතකට බේවන විට ගම්බතුර තරජනය එල්ල වී තිබෙනවා. අපපදා කළමනා කරන මධ්‍යස්ථානය පවසන්නේ පවුල් හත්සය තිස් දෙකට අයත් එද්දා සාරසිය අනු දෙදනෙකු අවතැන්ව සිටින බවයි. නිවාස අර්ධහානි හැට තුනක් සහ දේපළහනි තුනක් ද වාර්තාාවනවා. පවතින ගම්වතෘ තත්වය හේතුවෙන් දවාලේ ගාව ග්‍රාමසයාවසමේ නිවාස රැසකට ජලගලෙම්සිද වනා. එම පවුල් ආරක්ෂිත ස්ථනවල රැඳී සිටිනවා. ආපදාාතත්ත්වය වර්ධනය හෝත් ඊට මහුණදීම සඳහා ඔරු සහ පාරුවාදිය සූදනම් කර ඇති බව අපවාර්තාකරු සඳහන් කළ. නිල්වලා ගඟ සහ එහි අතුගංකාවක් වන කිරමාර ඔය පිටාර ගැනීමෙන් මාර්ග කීපයක් පහත්බිුටරසක් ජලය යට පීතිබෙනවා. අප වාර්තාකරු ප්‍රකාශ කළේකු ඇස සියමලා ගොඩ මාර්ගය පානතු ගම ප්‍රදේශය ද මුලටයන කම්ුරු පිටිය මාර්ගය මාකන්දුුර ප්‍රදේශයෙන්ද ජලයෙන් ජටවීම නිසා ආස්ශ්‍රෘත ගමනා ගමනයට බාධ එල්ලවී ඇති බවයි. මේ අතර අද සවස වර්ෂාවත් සමගඇති වූ අධක සුලන් ප්‍රවහයක්කේතුවෙන් කොළම කොටුව ප්‍රදේශයේ ඉදි කරමින් තිබ, තොරට හානිසිදු වී තිබුණා